අයිබෝන් අදත් ඔබ සාදරයෙන් පිළිගන්නවා පුඩිමල්ලි YouTube නාලිකාවට අද මම ඔයත් එක්ක යන්නේ ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයේ බුත්තලට වීඩියෝ එකට යන්න කලින් මේ පණිවිඩෙත් ඔයාට මතක් කරලා ඉන්නම් ඇත්තටම ඔයා ඉඩමක් නිවසක් මිලදී ගන්න සොයන කෙනෙක් නම් පුඩිමල්ලි YouTube නාලිකාව දැන්ම subscribe කරලා තියාගන්න මට පුළුවන් ඔයා හොයන ඉඩම නිවස ලේසියෙන්ම ඔයාට හොයලා දෙන්න. ඉඩම් නිවාස විකුණන විශාල පිරිසක් දිනපතා මට කතා කරනවා එයාලගේ ඉඩම නිවස විකුණලා දෙන්න කියලා. ඒ හැම වීඩියෝ එකක්ම දිනපතා මම ඔයා ළඟට ගේනවා. ඒ වගේම ඔයාගේ ඉඩම නිවස විකුණ ගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් මට කතා කරන්න. මට පුළුවන් ඔයාගේ අවශ්‍යතාවය ඉටු කරලා දෙන්න. අද මම ඔයාව එක්කගෙන ආවේ ඔප්පු ප්ලෑන් නිරවුල් ජයභූමි ඔප්පුවක් තියෙන අක්කර දෙකක මේ විශාල ඉඩම සහ ඒ ඉඩම ඉදි කරලා තියෙන ලස්සන මේ නිවස ඔයාට පෙන්වන්න. උත්තල කතරගම් ප්‍රධාන පාරේ ඉඳලා හරියටම කිලෝමීටර් 1.5ක් දුරින් කාපට් පාරකට මායිම් වෙලා තමයි මේ ඉඩම නිවස තියෙන්නේ. මේ නිවසේ එක පැත්තක් මේ කාපට් පාරට මායිම් වෙනවා වගේම අනෙක් පැත්ත මැණික් ගඟට මායිම් වෙලා තියෙන්නේ. මැණික් ගඟයි මේ කාපට් පාරයි අතරමැදින් තමයි මේ අක්කර දෙකක විශාල ඉඩම තියෙන්නේ. මේ නිවස ඉඩම විතරක් නෙමෙයි මැණික් ගඟත් මම ඔයාට පෙන්නනවා. ඒ නිසා මේ වීඩියෝ එක අවසන් වෙනතුරු බලන්න කියලා මම ඔයාට ආරාධනා කරනවා. මුලින්ම මම මේ නිවස ගැන විස්තර ඔයාට කියන්නම්. මේ හිමිකරු මගෙත් එක්ක කිව්වා මේ නිවසට පදිංචි වෙලා ඉතාම කෙටි කාලයයි වෙන්නේ කියලා. ඔයාලට දැක්කහම ඒක තේරෙනවා ඇති, පේනවා ඇති. මේ අලුත්ම නිවසේ නිදන කාමර 3යි, කෑම කාමරයයි, සාලයයි, ඒ වගේම කිචන් එකක් තියෙනවා. ඒ වගේම විශාල බාත්รูම් එකක් තියෙනවා. අඩි 8යි 10 විශාල බාත්รูම් එකක් තියෙනවා මේ නිවසේට. මේ නිවසේ ඉදිරිපස L හැඩයට විශාල වැරැන්ඩා එකක් තියෙනවා වර්ග අඩි 700ක විතර. මේ නිවසේට විශාල පෙනුමක් අවිල්ලා තියෙන්නේ ඒ වැරැන්ඩා එක නිසා. වැරැන්ඩා එකට අමතරව මේ මුළු නිවසේම වර්ග අඩි 1996ක් තියෙනවා. ඒ කියන්නේ විශාල ප්‍රමාණයේ නිවසක් මේ නිවස. මේ මුළු නිවසම ලස්සන සිවිලිමකින් ආවරණය කරලා තියෙන්නේ. ඒ වගේම වැරැන්ඩා එකේ බිම ඉන්ටර්ලොක් ගල් වලින් ලස්සන කරලා තියෙන්නේ. ලයිට් වගේම වෝටර් බෝඩ් එකේ වතුර අරන් තියෙන්නේ මේ නිවසේට. වගා කටයුතු සඳහා මේ මැණික් ගඟෙන් වතුර පම්ප් කරන්න පුළුවන් මේ වත්තට. එහෙමත් මදි නම් මේ වත්තේ තව වගා ලිඳක් හරි වෙනත් ලිඳක් හරි හාරගන්න පුළුවන් කියලා මේ හිමිකරු මගෙත් එක්ක කිව්වා. ඔබ මේ දකින්නේ අඩි 8යි 10 විශාල බාත්รูම් එක. ඔයාලට පේනවා ඇති ගොඩක් ඉඩකඩ තියෙන තැනක්. අපි දැන් යමු කිචන් එක බලන්න. මේ දකින්නේ මේ නිවස කිචන් එක ගොඩක් ඉඩකඩ තියෙන තැනක් මේ තැනත්. අපි දැන් මේ පිටිපස්සෙ දොරෙන් එළියට යමු. මේ නිවස වටේම ඇවිදලා ඒ විස්තර ටික මම ඔයාට පෙන්නන්නම්. ඔයා ඒ ටික නරඹන අතරේ මම ඔයාට කියන්නම් මේ නිවසේ ඉඳලා ළඟම නගරවලට කොච්චර දුරද කියලා. බුත්තල කතරගම් පාරට හරියටම කිලෝමීටර් 1.5ක් වගේ දුරක් තියෙනවා. ඒ වගේම බුත්තල නගරයට කිලෝමීටර් 20යි, කතරගම පූජා භූමියට කිලෝමීටර් 20යි, වැල්ලවායට කිලෝමීටර් 19ක් වගේ දුරක් තියෙනවා මේ නිවසේ ඉඳලා. ඒ වගේම මත්තල ලුණුගම්වෙහෙර අධිවේගී පියුසුම් මාර්ගයටත් ඉතාම කෙටි කාලයකින් ළඟා වෙන්න පුළුවන්. අක්කර දෙකක ඉඩ ප්‍රමාණයක් තියෙන මේ වත්ත ගැන විස්තර ඔයාට මම දැන් කියන්නම්. ගෙඩි කඩන පොල්ගස් 13ක් තියෙනවා. ඒ වගේම කර්ත කොළඹ අඹගස් 2යි,
සියඹලා ගහක් තියෙනවා විශාල සියඹලා ගහක් එක වාරයකට මේ හිමිකරු මගෙත් එක්ක කිව්වා රුපියල් 30000ක 40000ක සියඹලා විකුණලා විශාල ආදායමක් ලබා ගන්න පුළුවන් කියලා ඒ වගේම තේක ගස් 12ක් තියෙනවා රසම රස වර්ග ගහක් වගේම මී ගස් 3කුත් තව තියෙනවා ඔබ මේ දකින්නේ මණික් ගඟ අතරගම පූජා භූමියේ මැදින් ගලා බසින මණික් ගඟ ඔබ දැකලා ඇති ඒ ගඟ තමයි ඔබ මේ දකින්නේ මේ ගඟ මායිමේ තියෙන විශාල කුඹුක් ගහක් ඔබ මේ දකින්නේ ඉතාම ලස්සන සුන්දර නිස්කලංක තැනක් මේ තැන මේ වත්ත මායිමින් මණික් ගඟ ගලා බැස්සත් මේ හිමිකරු මගෙත් එක්ක කිව්වා ගං අතුර මේ වත්තර දාන්නේ නැහැ කියලා මේ තැන ගොඩක් ලස්සන නිස්කලංක නිදහස් තැනක් ඇත්තටම මේ මණික් ගඟ ළඟට වෙලා ඉන්නකොට කියා ගන්න බැරි තරම් පුදුම හැඟීමක් හිතට දැනෙන්නේ ඔබ මේ ලස්සන තැනේ සුන්දරත්වයේ විඳිනෝ වගේම මේ හිමිකරුවා වෙන්න ඔබට පුළුවන් නම් ඔබ සැබෑම වාසනාවන්තයෙක් කියලා මට හිතෙනවා මේ අක්කර දෙකේ ඉඩමේ පොල් කෙසෙල් කොමාරිකා වගේ දීර්ඝ කාලීන හා කෙටි කාලීන භෝග වගා කරලා විශාල ආදායමක් ලබන්න පුළුවන් ඒ වගේම මේ ඉඩම නිවස මණික් ගඟ සමීපයේ තියෙන නිසා සංචාර කර්මාන්තයට ඉතාමත්ම යෝග්‍යයි මේ තැන පවුල් 200ක් පමණ ජීවත් වෙන ජනාකීර්ණ ප්‍රදේශයක් මේ ප්‍රදේශය වල්ලලින්ගෙන් ආරක්ෂා වීම සඳහා විදුලි වැටක් නිර්මාණය කරලා තියෙනවා ඒ වැට නිරන්තර ග්‍රාම ආරක්ෂක නිලධාරීන් විසින් නිරන්තර සෝදිසියකට ලක් කරනවා ස්වාභාවික කරදර විපත් වලින් තොර ආරක්ෂාව අතින් ඉතාමත්ම ඉහළම තැනක් මේ ස්ථානයේ තියෙනවා කියලා මේ හිමිකරු මගෙත් එක්ක කිව්වා මේ අක්කර දෙක තැනිතලා ඉඩමයි මේ අලුත්ම අලුත් ලස්සන නිවසයි මේ හිමිකරු කියන්නේ ලක්ෂ 80ක් කියලා මේ වැඩි විස්තර සඳහා පොඩි මල්ලීට කතා කරන්න මට නම් හිතෙන්නේ ඇත්තටම මේ වගේ මුදලකට මේ වගේ ස්වාභාවික පරිසරයක් එක්ක තියෙන මේ වගේ ලස්සන තැනක් මේ වගේ ආර්ථික අතින් ගොඩක් වටිනාකමක් තියෙන තැනක් ඔයාට ගන්න එක ගොඩක් ලාභයි කියලා මට හිතෙනවා මේ නිවසි පදිංචි වෙලා ඉන්න ගමන් වගා කටයුත්තක් ලේසියෙන් කරන්න පුළුවන් ඒ වගේම ව්‍යාපාරයකට උනත් මෙතන යදා ගන්න පුළුවන් ඔයා කතා කරන්න බලන්න ඉන්න ඔයා වෙනුවෙන් මේ අවස්ථාව දැන් විවෘත වෙලා තියෙන්නේ දිනපතා මේ වගේ ප්‍රයෝජනවත් වීඩියෝ නරඹන්න පොඩි මල්ලි YouTube නාලිකාව subscribe කරන්න දැන් ඒ වගේම ඔයාගේ අදහස් යෝජනා චෝදනා මට comment කරන්න වීඩියෝ එක හොඳයි නම් like කරන්න අලුත් වීඩියෝකින් නැවත හමු වෙමු පරිස්සමින් ඉන්න ඔයාට තෙරුවන් සරණයි